හොර රැකියා ඒජන්තවරුන් පිරිසක් එකතු වෙලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න රණවිරුවන්ව මේ රුසියානු යුක්‍රේන යුද පෙරමුණට යවන්නට මිනිස් ජාවාරමක් කරනවා. ඉතින් මෙතනදී බොරුපොරොන්දු රාශියක් දීලා තියෙනවා. රුසියානු හමුදාවට බන්ධනවා කියලා. ඒ වගේම යුක්‍රේන හමුදාවට බන්ධනවා කියලා. ඒ වගේම සෙන්ට් පීටර්ස්බර්ග් වගේ නගරවලින් ඉඩම් ලබා දෙනවා කියලා. ඒ වගේම පවුල්වල අයට රුසියාවේ පුරවැසිභාවය ලබා දෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි. රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් සමහරුන්ට ලක්ෂ 10 15ක් ඒ වගේම ලක්ෂ 19ක් මාසික වැටුප විදියට දෙන්න පොරොන්දු වෙලත් මෙයාව යවලා තියෙනවා. ඒ ලක්ෂ ගණන් ලබා දෙනවා කියලා කිව්වට ඒ අයට මුදල් කිසිම දෙයක් ලබා දීලා නැහැ. කිසිම වැටුපක් ගෙවලා නැහැ. ඒ වගේම මිය ගියොත් හෝ තුවාල වුණොත් බරපතල විදියට කිසිම වන්දියක් නැත්තම් කම්පන්සේෂන් එකක් ගෙවලත් නැහැ. මේවට රැවටිලා අපේ රණවිරුවන් සෑහෙන ගණනක් මේවන කොටත් ඒ යුද පෙරමුණට ගිහිල්ලා ඒ සටන් කළා. කොටසක් මිය ගිහින් තියෙනවා, කොටසක් තුවාල ලැබලා තියෙනවා. කවුරු මිය ගියාද, කවුරු තුවාල ලැබුවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. අපි ආරක්ෂක අමාත්‍යාංශයේ විදියටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදියටත් අපි විශාල උත්සාහයක් දරනවා ඒ අය කවුද කියලා හොයාගන්න. මේ මිනිස් ජාවාරමට අරගෙන අනුන්ගේ යුද්ධයක කුලී හේවායන් විදියට යවන ඒ ජාවාරම් කරුවන්ව නීතියේ රැහැනට අසු කරන්න අපි උපරිම ශක්තිය යොදලා තියෙනවා. දැනටමත් අපි කිහිප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම ඒ අයගේ මාර්ගයෙන් සහ අපිට ලැබෙන අනෙකුත් තොරතුරුවල මාර්ගයෙන් අපි මේ සඳහා උපරිම උත්සාහය යොදලා තුරු අයත් අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවනවා.